පිළිමිල වැඩි වෙනවා වැඩි කරෙන්නේ නැහැ. අඩු අධයක තමයි ගැලපෙන්නේ ඔය 105 එන්නේ එතනදී. දැන් ටයර් මිල ඔගොල්ලෝ මෙවල දීන රුපියල් 95000ක් 92000ක් වගේ. අපි 105000 ගන්න එකනේ. 105000. හරිද? ඒක අපි වැඩි කළා. එතකොට ඕගොල්ලෝ මෙවල දීන කොලි අනුපාතය පීපල් ලීසින් එක 19.5ට අපි aran තියෙනවා. මේ සහනය හැම තැනින්ම උපරිමයෙන්ම දීලා තමයි ඔය ඔයිටත් වෙනස් වෙනවා. ඔක තව මෙව හරිනම කරාම. නෑ ඒක වෙනවා තාන ඔන්නේ නෑ. අද දිනේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයත් ශ්‍රී ලංකාවේ අනුකුත් බස් සංගම් ඒකාබද්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ලබන මාස පළවෙනිදා සිට බස් ගාසු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වර්ෂයකට එක් වතාවක් පමණක් සිද්ධ කරන බස් ගාසු සංශෝධනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් තමයි පැවැත්වුණේ. මේ සාකච්ඡාවේදී දෙපාර්ශවය, ඒ කියන්නේ රජය සහ පෞද්ගලික බස් රථ හිමියන් ඒකමතික තීන්දුවකට ආවා. මීට මාස දෙකකට පමණ පෙර සිට ඩීසල් මිල යම්කිසි ප්‍රමාණයකින් යම්කිසි ප්‍රතිශතයකින් අඩු වෙනවා අපි දැක්කා. එහි ප්‍රතිශතය 2.8% ප්‍රතිශතයක් තිබෙනවා. ඉතින් ආණ්ඩුව කියන විදිහට පොලි අනුපාත අඩු වෙලාලු. ස්පෙයාපාස් නැත වාහන අමතර කොටස් මිල අඩු වෙලාලු. ඒ වගේම ලීසින් පහසුකම් මත පොලි අනුපාතය අඩු වෙලාලු. උද්ධමනය අඩු වෙලාලු. ඒ වගේම වාහන අමතර කොටස් මිල අඩු වෙලාලු. ඉතින් මේ සියලු දේවල් අඩු වෙලා තියෙන නිසා 5% ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කරන්නට අපි දෙපාර්ශවය ඒකමතිකව තීන්දුව කරනු ලැබුවා. විශේෂයෙන්ම අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා 5% ප්‍රතිශතයකින් නැත්තම් අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩු වුණාට මේ අඩුවීම කිසිසේත් මගී ජනතාවගේ පොකට්ටුවට දැනෙන අඩුවීමක් ලෙස අපි දකින්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙලා හිටියේ නැත්නම් සමස්ත බස් හිමිය බලාපොරොත්තු වෙලා හිටියේ තවත් රුපියල් 30-40කින් රුපියල් 50කින් ඩීසල් ලීටරයක මිල රජය විසින් අඩු කළා නම් අනිවාර්යෙන්ම 15% ප්‍රතිශතයකින් බස් ගාසු අඩු කරන්නට අපිට හැකියාව තිබෙනවා. හැබැයි මේක 5% ප්‍රතිශතයකින් අඩු කරන තැන හිර වෙලා තිබෙනවා. හැබැයි අපි කැමති ඩීසල් මිල ඉහළ ප්‍රතිශතයකින් අඩු කළා නම් ඉහළ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කරන්න අපි සූදානම්ව සිටියා. ඉතින් අපි කියනවා මේ අඩු කිරීම කිසිසේත් මගී ජනතාවගේ පොකට්ටුවට දැනෙන්නේ නැහැ. හැබැයි අපි උත්සාහ ගනිමින් ඉන්නවා ආණ්ඩුව ඩීසල් මිල අඩු කළා නම් ඉතා හොඳ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කරන්න. හැබැයි මේ අඩු කිරීමට අපි එකඟ වෙනවා. හැබැයි අපිත් ආණ්ඩුවත් අතර යම්කිසි එකඟතාවයක් තියෙනවා මේ අඩු කිරීම පිළිබඳව. ඒ කියන්නේ මේ මාස අගදී නැත්තම් ලබන මාසයේ මුලදී ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තුවේ අඩුවීමක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි අපි දෙගොල්ලන්ග අතර තියෙන එකඟතාවය. ඩීසල් මිල රුපියල් 10කින් 15කින් අඩු කළත් බස් ගාස්තු අඩු කිරීමකට අපි යන්නේ නැහැ. ඒ එකඟතාවය මත තමයි අපි මේ බස් ගාස්තුව අඩු කරන්න එකඟ වුණේ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා.
ඒ කියන්නේ මේ 105 කියන කාවේ NTC එක පැත්තෙන්ද ඔබතුමාද 105 කියන යෝජනාව බස් ගාසු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ගණන් හිලව් නිර්මාණය කිරීමේදී 105.27 වගේ ප්‍රතිශතයක් එනවා. ඒ ප්‍රතිශතය තමයි මේ බස් ගාසු අඩු කිරීමට පාදක වුණේ කියන එක තමයි කියන්න තියෙන්නේ. අද සාකච්ඡාව තිබුණා ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික බස් ගාසු සංශෝධන ජනපාලයෙන් දැක්සු වෙන සමාලෝචන තිබුණේ. ඒ ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරනවා. පෞගේ කාලේ අපි කිව්වා ඉන්දීසල අඩු වුණාම අපි ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම අපි ඩීසල් අඩු වීමේ ප්‍රතිලාභයත් ඒ වගේම කාර්බන් 12 ගණනය කරලා තියෙනවා. මේ ප්‍රතිපත්තියේ බරපතල අඩුපාඩු තියෙනවා. ඒක නිවැරදි කර ගන්නත් වෙනවා. දැන් වසර ගණනාවක් පුරා අපි ඒක කිව්වේ ඒක තාම නිවැරදි කර ගන්න හම්බුනේ නැහැ. නමුත් කෙසේ වෙතත් මම ජනතාවට සුභාරංචියක් දෙන්න පුළුවන්. 105ක බස් ගාසුවක් ජූලයි මාසෙ සිට අඩු වෙනවා. අවම ගාසුවත් ඒ කියන්නේ ජූලයි පළවෙනි දාසෙට අවම ගාසුවත් රුපියල් 2කින් අඩු වෙනවා. සමස්තයක් විදිහට මේ ජූලයි පළවෙනි දාට ජාතික ප්‍රතිපත්තියේ ඒ ප්‍රතිපාදනයක් මත බස් ගාසු මිල සූත්‍රය අනුව ජූලයි පළවෙනි දාසෙට 105කින් බස් ගාසුව අඩු කරන්න අපි මේ ප්‍රතිපත්තිය මත ලේකම්පරය සමග ගැගුණා සුළු බස් සංගම් හිටියා මේ සාකච්ඡාවට. ඒ කියන්නේ අවම ගාසුව කීයද? අවම ගාසුව රුපියල් 2කින් අඩු වෙනවා 28 බවට පරිවර්තනය වෙනවා. ඔය එතකොට මේ එකට විරෝධතාවයක් නැහැ. විරෝධතාවයක් නැති අපි ඒක කරන්න එපා. ඒක ප්‍රතිපත්ති අපි ඒ ප්‍රතිපත්ති ඉන්නවා. අපි මේ මූලධර්මයක ඉන්නවා. මේ මූලධර්මය මත තමයි අපි හැමදාම ලස්සේ. මොකද ඒ අතරතුර ඩීසල් අඩු වුණාට වැඩුණා අපි අඩු වැඩි කරන්න උත්සාහ ගත්තේ නැහැ. ඒ නිසා 104 සීමාවේ අපි හිටියා. ඒ වගේ ඒ සීමාවේ අපි ඉන්නවා. කිසිම අවුලක් නැහැ. ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිශතයේ අපි ඉන්නවා. ඒක වෙනස් කරන්න අපි කවුරුත් කටයුතු කරේ නැහැ. මොකද ඒ වාසිය අපි ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. සම්පත් රණසිංහ ඒකාබද්ධ ප්‍රමාණ උත්සවයේ මධ්‍යස්ථානය සෑම වාර්ෂිකම ජූලි 1 වෙනිදා වෙන විට සිද්ධ විය යුතු නීත්‍යානුකූල බස් ගාසු සංශෝධනය සිදු විය යුතුයි. විශේෂයෙන්ම බස් ගාසු තීරණය කරන ප්‍රධාන විචල්යන් 12ම සලකා බලලා ඒවායි මිල ගලන් උච්චාවචනය වීම පිළිබඳව සලකා බලලා තමයි මේ බස් ගාසු සංශෝධනය සිදු කරන ලබන්නේ. ඒ අනුව පසුගිය මාස කීපය තුළ සිදු වූ ඉන්ධන මිලේ අඩුවීම සහ දැනට මේ වෙනකොට රට තුන ක්‍රියාත්මක වන පොලි ප්‍රතිශතයන් වල පහළ වැටීම ඒ වගේම අනෙකුත් කරුණු කාරණා පිළිබඳව සියල්ල සලකා බලලා ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිසම සභාව ඒ වගේම සීරුම බස් සංගම් අධින එකඟතාවයක පැමිණියා. මේ රටේ දැන් අද වෙන විට රටේ ජනතාවත් යම්කිසි අපහසුතාවවලින් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දලා සිටින මේ අවස්ථාවේ ඔවුන්ට යම් සහනයක් ලබා දිය යුතුයි. ඒ අනුව අපි තීන්දුවක් ගත්තා 105ක ප්‍රතිශතයකින් සමස්ත බස් ගාස්තුව පහළ දැමීම සිදු කරන්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අවම බස් ගාස්තුව රුපියල් 2ක මිලකින් ඒ අනුව අඩුවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ රුපියල් 28ක් වගේ ගණනකට තමයි අවම බස් ගාස්තුව වෙන්නේ. ඒ වගේම ඉහළම බස් ගාස්තුව රුපියල් 126කින් අඩුවීමක් සිදු වෙනවා. මේ සියල්ල සඳහා සීරුම බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසම සභාව පූර්ණ එකඟතාවයෙන් තමයි අපි සූදානම් කටයුතු කරන්නේ. ඒ අනුව ජූලි 1 වන විට 105කින් බස් ගාස්තුව අඩු වෙනවා. විශේෂයෙන් සඳහන් කරන ඕන ඉන්ධන මිලේ නැවත ඉදිරියේදී 1 ඉන්ධන මිලේ වෙනස් වීමක් සිදු වුවද බස් ගාස්තු සංශෝධනයක සිදුවන්නේ නැහැ කියන එකඟතාවය මත තමයි. මොකද අද දින බලපවත්වන ඉන්ධන මිල පදනම් කරගෙන තමයි මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කරනු ලැබුවේ. ඒ අනුව නැවත ඉන්ධන මිලේ වෙනස සිදු වුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු වෙන්නේ නැහැ කියන එකඟතාවය අනුව තමයි අපි 105ක බස් ගාස්තු අඩුවීමක් ජූලි 1 දින මේ රතුල් ක්‍රියාත්මක කරන අපේ පූර්ණ එකඟතාවය පළ කරේ. ඉන්ධන පිරිවැය විචල්යන් 12 2002 වසරේ තමයි මෙම සූත්‍රය හදලා තියෙන්නේ. මේ විචල්යන් 12 දැන් අපි අහන රජයෙන් අවුරුදු 22ක් පරණ මිල සූත්‍රයකට අනුව මේ රටේ මිල සූත්‍රය ගණනය කිරීමක් කරන්න පුළුවන්ද? අවුරුදු 22කට කලින් හදපු විචල්යන් 12 ඒකර අවුරුදු 2002 තිබ්බ බස් එකද අද තියෙන්නේ. 2002 තිබ්බ මගී ජනතාවද අද රටේ ඉන්නේ. මේ සියල්ල වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව අපි රජයට යෝජනා කරා වහාම මෙම මිල සූත්‍රය වෙනස් කරලා අදර ගැලපෙන මිල සූත්‍රයක් යදන්නේ. එහෙම නැත්නම් එහෙම බස් හිමියන්ට සහ මගී ජනතාව ගැන දෙගොල්ලන්ටම විශාල අසාධාරණයක්. මොකද අපි දැක්කා පසුගිය මාසවල වල ඩීසල් මිල ඉන්ධන මිල අඩු වුණත් බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ. ඒතර ඒක මගී ජනතාවට විශාල අසාධාරණයක්. එහෙම මගී ජනතාවට අසාධාරණයක් නොවන විදියට
මෙම ඉන්දර සූත්‍රයේ නැවත ප්‍රතිවගත නැවත අලුතින් හදන්නේ කියන යෝජනාව අපි රජයට කරා. ඒක අපි ඉල්ලා සිටින රජෙන් ඉබ්බනේ මේක අපිට ලබා දෙන්නේ කියලා. අන්තර් පළාත් බස් සංගමේ සභාපති සරත් කුමාර ජාතික ප්‍රතිපත්ති අනුව බස් කාස්තුවේ නිර්ණායකයන් අනුව අඩු වීමට අපි එකගතාවේ පළ කෙරුවා. ඒකට හේතුව මොකද ඉන්ධන මිල යම් කිසි මුදලකින් අඩු වෙලා තියෙනවා. ඒකට අපි මගී ජනතාවට සාහනයක් හැටියට තමයි ජාතික ප්‍රතිපත්ති අනුව බස් කාස්තුව අඩු වීම අපි ඒ කට්ටිය අපිට කරුණු හදලා පෙන්නපුවාම අපි එකඟතාවයක් පළ කෙරුවේ. ඉදිරියේදී ඉන්ධන මිල වැඩි වුණොත් පළවෙන මේ 31 න් පස්සේ අපි කිසිම බස් කාස්තුවකට ඒ වෙලාව යන්නේ නැහැ. හැබැයි අපේ ජාතික ප්‍රතිපත්ති අනුව ප්‍රතිශතයට આવොත් අපි එකඟතාවය පළ කරන්න වෙනවා. මොකද හේතුව ජාතික ප්‍රතිපත්ති අනුවනේ අපි මේ බස් කාස්තුව ලබාගෙන තියෙන්නේ. නැතු අපේ සංගම් වල හයියටවත් මොනවත් නෙමෙයි. ඒ ප්‍රතිපත්තියට අනුව අපි එකඟතාවය පළ කරලා තියෙනවා. ප්‍රතිපත්ති අනුව තමයි 105ක බස් කාස්තුවක් 105කින් මිල පල්ලෙහාට දාන්නේ. ඉතින් ඒක මම හිතන්නේ මගේ ජනතාවට ලැබෙන සාහනයක් කියලා තමයි අපි හිතන්නේ. ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න කමිටු උත්පත් කරන්න කිව්වම මම හිතන්නේ ඉදිරියේදී මාසයක් ඇතුළත ඒක වෙයි. එහෙම වුණොත් තවත් බස් කාස්තුව පහළට එීමක් සිදු වෙනවා. ඒකටත් අපි සූදානමින් ඉන්නේ. මේ වෙලාවේ ඉන්ධන මිලත් අඩු වෙමේ ජූලි 31 න් පස්සේ ඉන්ධන මිල පහළට ආවා. ඉතින් අපි හිතන්නේ මේක මගේ ජනතාවටත් අපිටත් ඉතින් දෙගොල්ලටම සාධාරණ මේ වැඩේ වුණා කියන එක තමයි අපි හිතන්නේ. ඩීසල් මිල දැනෙන විදිහට අඩු වුණොතින් ඉන්ධන මේ බස් කාස්තු අඩු කරනවද? සූස්තරයට අනුව 104% ප්‍රතිශතය එනවනම් අඩු කරන්න අපේ කැමැත්ත නෙවෙයි. ජාතික ප්‍රතිපත්ති අනුව ඒක සිද්ධ කරන්න වෙනවා.